ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන සමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. අපි දේවාග්‍රහ හැරෙමු. ගීතාවලිය 56 8 පදේ ඔබ මාගේ මුලාව යම් ගණිනසේක මාගේ කඳුළු ඔබගේ භාජනයේ තැබු මැනව ඒවා ඔබගේ පොතේ ලියලද්දී නොවේද? අපේ මාත්‍යක් වදා ගැනීම ඔබ වහන්සේ මාගේ මුලාව යම් ගණිනසේක ඔබ වහන්සේ මාගේ මුලාව යම් ගණිනසේක ආමෙන්. ප්‍රමන්ත්‍ර අපි මේක අපි බලමු. මේක දාවිත් ලියනව දෙයක්. දාවිත්ගේ ජීවිතයේ ඔහුගේ යම් කිසි ආකාරයක දුක් මුලස්ථාපීමක් ඔහු සතුරු සේනාංකය අල්ලා ගත්තට පස්සේ ඔහු ලියනව දෙයක් තමයි මේ අපි දැන් බැලුවේ. එතකොට ඔහු ඒ ඔහුව අල්ලා ගත්තට පස්සේ සතුරු හමුදාව ඔහු කියන්නේ මොකද්ද? ඔබ වහන්සේ මගේ මුලායම් ගණිනසේක. මේ පදෙම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තිබෙනවා. දැන් ඔහුව පිළිතුරුන් ගාතේදී අල්ලා ගත්තට පස්සේ ඔහු දැන් මේක ලියද්දී ඔහු තේරුම් අරන් තියෙනවා කොතනක හරි ඔහුට යම් කිසි ආකාරක වරදක් වුණ බව. ඒ සටනේදී ඔහුගේ ජීවිතයේ මොකක් හරි වරදක් අඩුපාඩක් වුණ බව, එහෙම නැත්නම් යම් කිසි මුලා වීමක් ඔහු තුළ ඇතුණ බව, නැත්නම් මුලාවට අසුන බව ඔහු වටහාගෙන තිබෙනවා. ඒ නිසා තමයි ඔහු කියන්නේ ඔහුතා කියන මගේ මුලා යම් ඔබ ගණිනසේක. ඒ වගේ අපේ ජීවිතයේදී සත් අපි බලන විට අපිට කොච්චර ඒ වගේ මුලාවයම් අපේ ජීවිතය සිදුවලා තිබෙනවාද? දැන් දාවිත් මෙතනදී ඔහු පිළිස්තුරුන්ට ඔහු අසු වෙන්න හේතුව ඔහු තේරුම් ගන්න ඇති. ඔහු කල්පනා කරන්න ඇති දෙවියන් වහන්සේ මා සමග සිටියත් මගේ මුලාවයම් නිසා දෙවියන් වහන්සේට එතනදී මුකුත් කරන්න බැරුණ බව ඔහු වටහා ගන්න ඇති. එනිසා අපිට අපේ ජීවිතයේ වර්ධින අවස්ථානවලදී අපි තේරුම් ගන්නට ඕනේ කොතනක හරි මගේ ජීවිතේ මුලා යෑමක් වෙලා තිබෙනවා. දාවිත් තේරුම් ගත්ත එකයි. දාවිත් කියනවා මගේ මුලායම වාසේ ගණන් කරනවා. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ අපිට අපි මුලා වුණ ස්තැන් උන්වහන්සේ ගණන් කරන මුලා වුණ කියන්නේ මොකද්ද? අපි අසූන තැන් නැත්නම් රැවටුණු තැන් අපි ජීවිතේ අපි කොච්චර අපි රැවටිලා තියෙනවද අපි ජීවිතේ? මම නම් ගාක් වාරක් රැවටිලා තියෙනවා බොහෝ මිනිස්යන්ට. හේතුව අපි වගේම තමයි මිනිස්සු කියලා. එහෙම අපි හිතන්නේ නෑ මිනිස්සු අපි රවට්ටන මුලා වෙන ඒකක්. අනිත් අපි රැවටෙන හේතුව තමයි අපගේ ජීවිතේ අපිට ඕන විදිහට අපි සැලසුම් කරලා අපිට ඕන විදිහට අපි ජයග්‍රහණ එහෙම නැත්නම් අපිට ඕන විදිහට අපි සුභ සිද්ධි අපි පතන්ට යනකොට එතනදී මුලා වීමක් ඇති වෙන්න පුළුවන්. දැන් දාවිත් සටනේ ජයගෙන ගන්න ඕනේ. ඔහු සටනේ ජය ගන්න ඕනේ. නමුත් ඔහු මෙතන දැන් සටනේ පරිදිලන ඔහු අල්ලගෙන යන්නේ. එතකොට එහෙමනම් ඔහුට ජය ගන්න බැරුණ හේතුව ඔහු ජයපතාම ගිහිලා තිනා. ඒ ජයපතාම අපි යන්නත් ඕනේ. නමුත් කොතනක හරි ඒ ජයග්‍රහණය කරන්න බැරි විදිහට මුලා වීමකත් වෙලා තිනා. ඔහුගේ ජීවිත රැවටීමක් වෙලා තිනා. රැවටීමට නැත්තම් අසියලා තිනා ඔහුගේ ජීවිතේ. ඒක නෝ කියන්නේ ඒ ඔක්කොම උන්වහන්සේ ගණන් කරනවා කියලා. එහෙනම් අපේ ජීවිතෙත් අපි ක්‍රිස්තුස්වහන්සේ පිළිගත්ත දවසේ ඉඳලා අද දවසේ එනකොට අපි බලනකොට අපි කී වතාවක් අපි මේ වගේ මුලා වෙලා තිබෙනවාද? එක එක මිනිස්යාගේ කතාවන් වලට, එක එක මිනිස්යාගේ වචන වලට, ඔවුන්ගේ තීන දේවල් වලට අපි කොච්චර මුලා වෙලා තිබෙනවද? අපි රැවටිලා තිබෙනවද? අපි කොච්චර මුලා වෙලා මේ දාවිත් සමරන වැදි තින්නක් ගන්න ඇති. එනිසා ඔය අසු වෙන්න හේතුව ඒ වගේ අපේ ජීවිත අපිට කොච්චර වැරදිලා තියෙනවද? ඒ වැරදුන හැම තැනද අපි කල්පනා කර බැලුවොත් අපි රැවටිලා තින්නේ. ඒකයි අපිට වැරදුනේ. ඒක අපි පරාජයපත් වෙන සමහර තැන්වලදී දැන් දාවිත් ජය ගන්න මිනිස්සයා මෙතන පරිදිලා තින්නේ. දැන් ඒ වගේ අපේ ජීවිතේ සමහර තැන්වල පරිදිලා තින්නේ අපි මුලා වුණ නිසා. මොන හරි දෙයකට කහගරි කීමනකට, කහගරි යෝජනාවකට, කහගරි යම් කිසි දේ මඟ පෙන්වීමකට අපි මුලා වෙලා ඇති. අද අපි දකින කිතුණු ජීවිත කොච්චර මුලා වෙලා තියෙනවද කියලා, වැරදි මඟ පෙන්වීම නිසා වැරදි දවස් වාක්‍යංග වලට කොච්චර මුලා වෙලා තියෙනවද? ලෝකෙ අපි දැන් කොච්චර මුලා වෙලා තියෙනවද කියලා, අපේ රටේ දිහා බලද්දී අපි දැන් කොච්චර මුලා වෙලා තියෙනවද කියලා. එහෙනම්
අපි අපි ආත්මික ජීවිතේ අපි කොච්චර මුලා වෙලා තිබුණාද? ඒ මුලා වුණ නිසා නෙවෙයිද අපි සමහර තැන්වලදී ඇද වැටිලා අපි පරාජයට පත් වෙලා තිබෙන්නේ? අපි අඩපණ උනේ, අපි ක්ලාන්ත වෙලා තිබෙන්නේ, අපි අධාරයට පත් උනේ, අපේ කැපින් බිඳ කඩාගත්තේ, ඇදිල්ල නැවති නැව බිඳගත්තේ ඒ මුලා වුණ අවස්ථාවලදී නේද? අපි එහෙම උනේ. එහෙමන ප්‍රේමන්තේ නේ මෙතන දාවිත් කියන ඒ ඔබවහන්සේ ගණන් කර තිබෙනවා. ඔබවහන්සේව ගණන් කර තිබෙනවා. මොකද දාවිත් මොකද කියන්නේ? දාවිත් කියනවා මාගේ කඳුළු ඔබගේ භාජනයේ තැබුමැන ඒ සෑම මොහොතකම ඔහුට මුලා වුණා කියන හැම තැනකදීම ඔහුට දැනුනේ විගසම ඔහු අඬලා යාඥා කළා තියෙනවා, අඬලා පොසිතෙල්ලා තියෙනවා. ඒක කියන්නේ මගේ කඳුළු භාජනය දාලා තියන්න විනිශ්චය දවසේදී ඒ කඳුළු සාක්ෂි දරයි. මම කොච්චර ඇඬුවත් කියලා මගේ මුලා වීම ගැන අපි කවදද අපි ඒ වගේ අනන්නේ? ඇඬුවද අපි? අපි මුලා වුණා කියලා අපි දැනගත්ත අපි ඇඬුණා ඇඬුවද? රැවටුණා කියලා දැනගත්ත අපි ඇඬුවද? අපි වරදි තීරණ අරගත්තේ මුලා වෙලා නේද? අපි වරදි තීරණ ගත්තේ කහට හරි රැවටුණා නේද කියලා අපි එහෙම මතක් කළා අපි අපිට දැනෙලා අපි ඇඬුවද? පසිතැවුණාද? ප්‍රේමන්තනේ දාවිත් කියලා මගේ කඳුළු බාදිර දාල එකතු කරන්ට එකතු කරන්ට. ඒක මොකක් කියන්නේ? මොකද්ද ඒ ඔබගේ පොතේ ලියනලා දේ නෙවෙයි දාවිත් කියන ඔක්කොම බහන්සිගේ පොතේ ලියා තිබෙනවා. එහෙනම් ප්‍රේමවන්තනි මේක ඉතාම හොඳ අවස්ථාවක් අපේ ජීවිතේත්. අපි ස්වාමින් වහන්සේගේ දරුවෝ හැටියට කල්පනා කරනකොට අපි හිතනවා මම කිසි වරදක් කළා නැහැ, මම මුලා වෙලා නැහැ, මම රැවටිලා නැහැ, මම කාටවත් අසු වෙලා නැහැ. එහෙමද අපි සමාවට හිතන් ඉන්න හොඳයි. ඔබට ඔබ හරියට සියටසක් ඔබ එහෙමනම්. නමුත් ඔබ හරියට විමසලා බලද්දී ඔබට පෙනෙන්නේ ඇති ඔබ මුලා වුණ අවස්ථාවන්. ඒ මුලා වුණා කියන්නේ මොකද්ද? කාට හරි රැවටිලා වැරදි තීරණ අවස්ථාවක්, කාගේ හරි වචනවලට රැවටිලා ඔබ වැරදි මාර්ගයක ගිය අවස්ථාවක්, කාට හරි රැවටිලා ඔබ ඔබගේ ජීවිතයට කරගත්ත මහ විනාශයන්. මේව තමයි මුලාව වීම කියලා කියන්නේ, ඒව තමයි පරාජයන් කියලා කියන්නේ. සමහරට තාමත් ඔබ ජීවත් වෙන්නේ ඒ මුලාව වීම නිසා පරාදුනා ජීවිතයක පරාද අත්දැකීම් වෙන්න ඇති, ඒවත් එක්ක වෙන්න ඇති. දාවිත් කියනවා මගේ කඳුළු භාජනවල එකතු කරන්ට. හේතුවයි ඔහු එතන එහෙම කියන්නේ, ඔහු ඒක ඔහු විශ්වාස කරා විනිශ්චය දාසී දේ කඳුළු ගැන සාක්ෂි දරයි කියලා. කොච්චර ඇඬුවාද, කොච්චර පසුතැවුණාද කියලා. එනිසා අද දවසේ ඔබට දැනෙනවා නම් ඔබ මුලා වුණ කෙනෙක්, ඔබ වැරදි තීරණ ගත්ත කෙනෙක් කාට හරි රැවටිලා කියලා, එන හොඳම අවස්ථාවක් ඔබ ගැන අද දුක් මනස්තය පළා ඔබ අඬලා පසුතැවලා ඒ මුලාවෙන් හැරිලා හරි තැනකට පැමිණිලා නැවත හරි මාර්ගේ ගමන් කිරීම ඊටම වැදගත්. ආමෙන්. අපි ආඥා කරමු. දයාවන්ත දෙවියන්ට වචන සාස්ත්‍ය කරමු. මේ වචනේ කරුණකින් වලට දැනෙන්න ඕනේ එයාගේ ජීවිතේ. ඔවුන් පරිදින්ට හේතුව, කඩා වැටෙන්න හේතුව, ක්ලාන්ත වෙන්න හේතුව, කොතල කර්ය මුලා වුණා කියලා ස්වාමීන් වහන්සේ දාවිත් පරාජුල හේතු ඔහුගේ මුලා වීමක් කියලා උන් දැන් පිළිගන්න තිබෙනවා. ඒ වගේ අපටත් ඒක දැනෙන්න ඕනේ. ස්වාමීන් මේ වචනාන සෙනෙකට ඒක දැනිලා ඔවුන් ඒ තැන හදාගෙන පස්චවිලලා නැවත ඔවුන්ගේ ජීවිතේ හරිතැනට ගෙනෙන්න මෙයාට මාසි උදව් කළ මෙන්න මෙයිලානේ සංසගේ නාමෙන්. ආමෙන්.